පොහොට්ටුවට දාන්න ජනාධිපතිවරයෙක් අපේක්ෂකෙක් නැහැ නේද? කොයි පොහොට්ටුවට? කොයි පොහොට්ටුවට නැත්තේ? බැසිල්ගේ පොහොට්ටුවටයි නැත්තේ. ජනතාවගේ පොහොට්ටුවට ඉන්නවා. ඒ ඉන්න මේ දිලිප් ජයවීර. බතුලුපුර නිවුස්. මේකම ජයග්‍රහණය කරනවා නම් අපි මේ අලුත් බලවේගයේ අලුත් චින්තනය අලුත් නිර්මාණ ශිෂ්‍යත්වය අලුත් ව්‍යවසායකත්වය අලුත් අදහස් ජයග්‍රහණය කරනවා. අපි ඔබේ ඉල්ලා සිටින්නේ ඔබේ ආදරයෙන් සිටින්න පමණයි. ඔබගේ ආදරය හා සිටින්න පමණක් අපිට ලබා දුන්නොත් අපි අනිවාර්යෙන් ඔබට ඔබගේ ජීවිතය වෙනස් වන ආකාරයේ වැඩපිළිවෙලක් සමාජගත කරමින් ඒ ක්‍රියාත්මක කරනවාමයි. 69 ලක්ෂයක් විතර දන් දුන්නේ බැසිල් කෙනෙක් නාවල්පත් වෙන්නේ. 69 ලක්ෂයක් මිනිස්සු ඡන්ද දුන්නේ මේ රටේ මේ සભ્યත්වය ගැන විශ්වාස කරන දේශප්‍රේමීත්වය ගැන විශ්වාසයක් තියෙන මේ රටේ ආන්තගතත්වය විශ්වාසයක් තියෙන මේ රටේ විනයක් අපේක්ෂා කරපු මේ රටට ආදරය කරපු 69 ලක්ෂයක් ජනතාව ඒගොල්ල මේ ඡන්ද දුන්නේ නැහැ පුද්ගලයන්ට පවුල් වලට ඒගොල්ලගේ පවුලේ ජාතික නාරියෝ හදන්න නෙමෙයි මේ 69 ලක්ෂයක් ජනතාව ඡන්ද දුන්නේ අපේ විශාල ගෞරවයක් තියෙනවා මේ රටේ සාමය උදා කරන ඉන්දියාව අවසන් කරපු ඒ නායකයා මහින්ද රාජපක්ෂ යුද පුරුෂ නමුත් එතුමා දැනගත යුතු කාරණයක් තමයි එතුමාගේ සහෝදරයෝ ඒ පවුලේ ඉන්න සසු පුතලියක් හදාගන්නට නිවර්ති මාර්ගය ගෙනියන්නට අපි මොට්ට වෙනුනේ පස්සෙන් යන්න අපි වහල්ු වෙන්නේ ඒගොල්ලන්ගේ පස්සෙන් යන්න ඒක මතක තියාගන්න ඒක මම මේ කියන්නේ ඒගොල්ල හිතනවා නම් මේ වහල් සමාජයක් මේ විවේකයෙන් පිටරෙන් පිටරෙන් ඉඳලා විවේකයෙන් දේශපාලනය කරන්න පුළුවන් තැනක් කියලා අන්න වරද්දගත් තැන මේ 69 ලක්ෂයක් ජනතාවගේ අභිලාෂයන් හඳුනා අනුගෙන මේ මොට්ට නිර්වචනයක් දීලා තමයි මේ කටයුතු කරන්නේ මම ඒ නිසා කියන්න කැමති මේ රටේ අද ජනතාව කොගුලු පිළ කරනා දූෂණයක් සිද්ධ වෙලා තියෙනවා කියලා මේ දූෂණයට වග කියන පුද්ගලයන් ඕම හඳුනා වෙලා තියෙනවා ඒ නිසා ඒ වගකීතු පුද්ගලයන් වගකීතු විදිහට හැසිරෙන්නට ඕන අපි මව්බිම ජනතා පක්ෂ ඉදිරිපත් වුණේ අර 69 ලක්ෂයක් ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කිරීමට කියන එක මේ රටේ හැම මිනිස්සුම දන්නවනම් ඒගොල්ලෝ දන්නේ නැති කොහොමද කියලා මම අහන්න කැමතියි. අපි ආපහු දවස් ඉඳලා කියලා කියනවා මේ 69 ලක්ෂයක් ජනතාවට නායකත්වයක් අද නැහැ කියන්නේ. ඇයි? 69 ලක්ෂයක් ජනතාවගේ ඉන්නේ රණවීර වික්‍රමසිංහ ජනාධිපති කරලා ආයිමත් ජනාධිපති කරන්න කියලා. 69 ලක්ෂයක් ජනතාවගේ රණවීර වික්‍රමසිංහ එපා කියන්නේ. නැවත ජනාධිපති කරන්න ඒ පොහොට්ටුව පාවා දෙන්න හදනවා. අපේ පොහොට්ටුව. ඒ පොහොට්ටුව අපේ හාමුදුරනේ. ඔය ලාංඡනේ මම අතින් ඇදපු පොහොට්ටුව. අලුත් ශ්‍රී ලංකාවක් කියලා මං අතින් ලිව්වේ. ඔය පොහොට්ටුවට පොහොට්ටුවයිදී අපිට මේ රටේ සුවහසක් ශ්‍රී ලාංකික දේශප්‍රේමී තරුණයෙක් අදටත් අඬ අඬ මේ රටින් අර එයාපෝට් එකෙන් ගිහිල්ලා කවදා හරි ලංකාවට එන්න බලාගෙන ඉන්න මේ දේශප්‍රේමී ශ්‍රී ලාංකික තරුණයාටයි අයිති පොහොට්ටුව. ඔය පොහොට්ටුවයිදී නෑ විවේකයට ලංකාවට ඇවිල්ලා වහල් වගේ මේ මිනිස්සු හඳුනන බැසිල් රාජපක්ෂට කියලා මම කොහොම කනගාටුවෙන් කියන්නද කැමති මම එතුමාට කවදාකවත් කැමති වුණේ නැති පුද්ගලෙ ඒකට හේතුව එතුමා අන්තිම ව්‍යාජ පුද්ගලෙ මේ රටට ආදරයක් නැති පුද්ගලෙ අපේ සભ્યත්වයට ආදරයක් නැති පුද්ගලෙ ඒක යාට පටක් කියලා දෙන්න ඕන දිගින් දිගටම මේ වීදු නාඩගම නටන්න අපි ඉඩ කියන්නේ නැහැ කියලා කියන්නේ මේක නාඩගමක් ඔහොම දැක්ක රූපවාහිනී නාටකවල ඇවිල්ලා කියනවා දැන් කියන්න ඕන මහමැතිවරණය කියලා ඔව් කවුද ලංකාවේ කියන්න ඕන මැතිවරණය තීරණය කරන්නේ ඇමරිකන් කාර්යයක්ද මේක මේ ජනතාව ප්‍රශ්න කරන්න ඕන කාලේ ඇවිල්ලා නිවාඩුවකට මේ ඇවිල්ලා අපි කියන්නේ ජනාධිපතිවරණයද මහමැතිවරණයද කියලා තීරණය කරන්න පුළුවන්ද ඇමරිකන් කාර්යයකට මේ රට කාගේ රටද අන්න ඒවා තමයි අපි ප්‍රශ්න කරන්න ඕන අපේ නිහඬභාවයෙන් අදහස් වෙන්නේ නැහැ අපේ මේ සංවර වාග්ය රාශියෙන් අදහස් වෙන්නේ නැහැ අපි මේ ඔක්කොම ඉවසාගෙන ඉන්නවා කියලා මේ 69 ලක්ෂයක් ජනතාව සහ ඒ 69 ලක්ෂයක් ජනතාවට එකතු නොවුණු ඔය රාජපක්ෂ නාමය නිසා එකතු නොවුණු සියලු ජනතාවත් එකතු කරගෙන තමයි අපි ගමනක් යන්නේ අපි නව නිර්මාණාත්මක දේශපාලනයක් මේ ලංකාවේ කරනවා ඔය පන්නරේ අවසන් කරනවා ඔබේ ජීවිත වෙනස් වෙන ඒ දවස උදා කරනවා කියලා අපි අපි බය නැතුව කියනවා ප්‍රසන්න රණදුර්ග අමතිතුමා මම දැක්කා කියලා කියනවා පොහොට්ටුවට දාන්න ජනාධිපතිවරයෙක් අපේක්ෂකෙක් නැහැ නේද? කොයි පොහොට්ටුවට? කොයි පොහොට්ටුවට නැත්තේ? බැසිල්ගේ පොහොට්ටුවටයි නැත්තේ. ජනතාවගේ පොහොට්ටුවට ඉන්නවා. ඒ ඉන්න මේ
දිලිප් ජයවීර දාන්නවා ජනතා වෙනුවෙන් දාන්න. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව subscribe කර නැතිනම් subscribe කර නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.